මම සංජය මහවත්ත සභාපති මගෙන්රත් සංවිධානයේ අද මේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉස්සරහා මේ සිවිල් ක්‍රියාකාරී සංවිධානය එකතු වෙලා තියෙන්නේ මේ රටට අයිති විය යුතු එකතු විය යුතු බදු එකතු කරලා දෙන්න. ඒ මොකද අපි මෙහෙම එකතු වුණේ කෝටි 678ක බදු පොලු තියලා තියෙනවා මේ සුරාබදු එහෙම නැත්තම් මේ අරක්කු කම්පැනි කාර්යෝ. හැබැයි මේකේ වගකීම අයිතිය පනතට අනුව බලය තියෙන්නේ කාටද? සුරාබදු කොමතාරිස් දෙපාර්තමේන්තුවට. මම හිතන්නේ මේ කොමතාරිස්වරයා අන්ධබූත ජාතකය වගේ මේ බදු මුදල් මේ ජනතාවගෙන් අය විය යුතු රජයට අය විය යුතු මුදල් එකතු කරන්නේ නැතුව පල් හොරුන්ට බදුසාන ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයකට ඊයේ දවසේදී බලපත්‍රය ලබා දීලා තියෙනවා බිලියන 4ක් ගෙවන්න තියෙද්දි. බිලියන 4ක් ගෙවන්න තියෙද්දි. අරේ සියඹලා පිටිය කියන්නේ රට කරගෙන යන සල්ලි නැහැ. මහා භාණ්ඩාගාර සල්ලි නැහැ. තව බදු ගහන්න වෙනවා මේ රටේ මිනිස්සුන්ට. ප්‍රොෆෙෂනල්ස්ලාට තව බදු ගහන්න වෙනවා. හැබැයි මුන්ගේ බදු කොහෙද? මුන්ගේ මේ ගෙවන හොර බදු එකතු කරගන්න එකෙක්වත් නැහැ. මුණ්ඩ කොම ඇහැදිලා වගේ මේ ආයතනේ තට්ටු ගණන් උඩට දාගෙන සුවපහසු ආසනවල ඉඳලා මුන් එකෙක්වත් Tamanගේ ජොබ් එක කරන්නේ නැහැ. ඉතින් ඒ Tamanට ජොබ් එක කරන විදිය මතක් කරලා දෙන්න තමයි අපි සුරාබදු කොමතාරිස් කාර්යාලයේ ඉදිරිපිටට ආවේ. ඔබලාට තියෙනවා සුරාබදු කොමතාරිස් මේ කියන්නේ ඔබට තියෙනවා කෝටි 678ක් මේ කම්පැනි වලින් එකතු කරගන්න. ඔබ ඔබගේ ජොබ් එක හරියට කරන්න. ඔබගේ ජොබ් එකට තමයි මේ මහජනතාවගේ බදු මුදලින් ඔබට පඩි ගවන්නේ. එහෙනම් අමතක කරන්න එපා කොමතාරිස්වරයා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනි මේ වෙලාවේ. පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම වල හිටපු ඒ අමාත්‍යවරු ඉවත් කළා. මොකද මේ බදු සම්බන්ධයෙන් සහ මේ මත්ද්‍රව්‍ය මාෆියාව සම්බන්ධයෙන් කතා කරපු නිසා මේක විශාල මාෆියාවක්. මේ රටේ ඉහළ පැලැන්තියේ මිනිස්සුන්ට විතරයි මේකට අයිතිය තියෙන්නේ, බලපත්‍ර තියෙන්නේ. ඒ වගේම මහ බැංකු හොරාට තමයි ඊයේ දවසේදී බලපත්‍රය අලුත් කළේ. ඒකට වික්‍රමසිංහ කවුද කියන එක අපි මේ අවස්ථාවේ අහනවා. තව දුරටත් මහ ජනතාව රවට්ටන්න එපා. මේ රට ගොඩනගන්න නම් බදු අවශ්‍යයි. ඒ බදු එකතු කරගන්න තියෙන ප්‍රධාන ආයතනයක් මේක. ආයතනයේ සෙල්ලම් දාන්න එපා. අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදියට දිගටම මේ බදු එකතු කර ගැනීම වෙනුවෙන් පෙළඹෙනවා. ඒ වෙනුවෙන් එකතු වෙනවා කියන එකත් මේ අවස්ථාවේ අපි කියා සිටිනවා.